තිලංග සුමතිපාල මහත්මයත් ඉන්නවා, අර්ජුන රණතුංග මහත්මයත් ඉන්නවා. අර්ජුන රණතුංග මහත්මයාට තිලංග සුමතිපාල මහත්මයා සම්බන්ධයෙන් තියෙන විවේචන අපි දන්නවා. ඒකේ තිලංග සුමතිපාල මහත්මයා කොහොමද අර්ජුන රණතුංග මහත්මයා සම්බන්ධයෙන් කතා කරන්න කියලා අපි දන්නවා. මේ දෙපිරිසම ඉන්නවා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ සම්දාන. කොහොමද එහෙම වෙන්නේ? ඉතින් අපි ස්විස්ටෙක් ඇල්මිනියම් ඔබේ නිවාඩි සුන්දර බව. ආලෝණේ ගත්තේ ප්‍රතිවිරුද්ධ අදහස් තියෙන මගේ ප්‍රතිවිරුද්ධ අදහස් තියෙන කට්ටියත් ඉන්නවා. අපි බැලුවේ සන්දානේ හදද්දී මේක හරි අමාරුයි නේ. මේ එක එක කෙනා එක එක මට්ටමින් වෙන වෙන පක්ෂවලට අපිත් මාත් ගැටුණු කට්ටිය ගොඩක් ඉන්නවා. ජීවි මහත්තයත් එක්ක මම සෑහෙන ගැටලා තියෙනවා මේ පාර්ලිමේන්තුවේ. දැන් ක්‍රීඩාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයට ඒ දෙන්නම ක්‍රීඩාව සම්බන්ධ කරගත් නැතුවම ඉවරනේ. ආ ඒ දෙදෙනාට අප ක්‍රීඩාවට සම්බන්ධ කරගන්නෙම නැහැ. අනාගතයේදී අනිවාර්යයෙන් කිසිම වගකීමක් දෙන්නටම දෙන්නේ නැහැ. නැහැ නැහැ දෙන්නේ නැහැ. ඒක අර්ජුන රණතුංගයටත් මම කිව්වා. ඔය ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න බෑ. ඔය ටීට වැඩිය වැඩක් කරන්න පුළුවන්. මේ ඒකට අපි ක්‍රීඩාව හැබැයි අනිවාර්යයෙන්ම අපි සුද්ධ කරනවා. ඒකට අපි ඒ කිසිම දෙයකට අදාළ නැති හොඳ ඇමතිවරයෙක් ඒකට පත් කරනවා. මුළු ක්‍රීඩාවම ෆුට්බෝල්, රග ඔක්කොම මේ අන්තිමට ජරා ජීර්ණලා තියෙන අන්තිම අවුරුදු 25 වගේ කාලෙ තුර 96 තමයි හොඳට තිබ්බේ ක්‍රීඩාව. ඊට පස්සේ ඔක්කොම අපි කොච්චර දින්නද නේද ඒෂියන් මෙඩල්ස් එහෙම කොච්චරද නේ නම්ට් කිව්වොත් එහෙම. එහෙම ප්‍රොඩියුසර්ලා නැහැ දැන්. ඉතින් ඒක අපි ඔක්කොම මේක සුද්ධ කරලා රටම හදන්න ඕනේ. මේක අමාරු වැඩක්. මගේ අමාත්‍යාංශය වුණත් හරියට අපි කෙලින් වැඩ කරනවා නම් හොරකම් කරන්නේ නැත්නම් ඒගොල්ලෝ බලන්නේ අපි හොරකම් කරනවාද? අපි වීක්නස් බලනවා. අපි ගෑනු සම්බන්ධයෙන් වීක්ද, වෙන දේවල් සම්බන්ධයෙන් වීක්ද, බොණ්ඩ වීක්ද? ඒව තමයි බලන්නේ නිලධාරීන්. ඒවා වීක් නම් ඒගොල්ලන් ගන්න අපහැන්ඩ් එක. හැබැයි එහෙම නොවෙනවා නම් හොඳට මේක මේ කන්ට්‍රෝල් කරනවා නම් අමාත්‍යාංශවල හොරකම් 99%ක්ම අයින් වෙනවා. ඒතකොට නිලධාරිනුත් හරියට වැඩ කරන්න පටන් ගන්නවා. ඇමතිවරයා මොලේ තියෙන හොඳ කාර්යක්ෂම මිනිහෙක් කියලා නැත්නම් රටේ ජනාධිපතිවරයා. එහෙමනම් මුළු රටම අපිට හදන්න පුළුවන් කාලයක් යනකොට. හැබැයි සෑහෙන දරදඬු වෙන්න ඕනේ මේ නීති අතින්, ඒ සියල්ල අතින් කියන්නේ. මම කියන්නේ නීතිය නොවන පැත්තේ නෙමෙයි. තියෙන නීති පද්ධතිය හරියට ක්‍රියාත්මක කරන්න කෙලින් යාළු නෑකම් කිසි දෙයක් නොබල සහෝදරකම් නොබල ඒක කරන්න ඕනේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.